මම එදින කොළඹ ගියේ රෑබෝවීමට පෙර නිවසට පැමිණීමේ අදහසිනි. ඒ දැනට අවුරුදු 30කට පමණ පෙරය. වැදගත් කටයුතු කිහිපයක් කර ගැනීමට සිදු වූ බැවින් කොළඹින් පිටත් වීමට ප්‍රමාද විය. රෑ 12ට පිටත්වන මහනුවර බස්රිය පිටත් වී තිබුණි. නැවත මහනුවර බස්රියකට පැය 2කට වැඩි කාලයක් බලා සිටිය යුතු බැවින් එහි නවතා තිබූ බතුල්ල බස්රියකට ගොඩ වුනිමි. බස්රිය ගමන් කළේ සෙමිනි. බසේ සිටි සෑම දිනාම රියතුරාට ශාප කළේ ඔහුගේ වේගය මදි බැවිනි. ඒ අතරතුර කෑගල්ල කිට්ටුවන විට තද වර්ෂාවක් ආරම්භ විය. පාර යන වතුර කඳන් නිසා බස්රියේ වේගය තවත් අඩු විය. වේලාව උදෑසන 4ට කිට්ටුය. මම පේරාදෙණියෙන් බස්රියෙන් බැස මහනුවර යන වාහනයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුමේ අඩ පැයකට වඩා නතර වී සිටියෙමි. වර්ෂාව පායා ඇතත් අහස තද අඳුරුය. වර්ෂාවේ තෙතමනියට පාරේ තවම හිමින් වතුර ගලයි. උදේ වාහනය ආරම්භයට තවමත් වෙලාව නැත. අහම්බෙන් ආ වාහන දෙක තුනකට අත එසවූ නමුදු ඒවා නැවැත්තුවේ නැත. මම තවත් විනාඩි 15ක් පමණ බස් නැවතුමේ නතර වී සිටියෙමි. රියදුරු පමණක් සිටින ත්‍රිරෝද රථයක් කොළඹ පාරෙන් පැමිණ මහනුවර දෙසට හැරෙව්වේය. මම පාරට බැස අත දිගු කෙළෙමි. ත්‍රිරෝද රථය නතර විය. රියදුරා අඩ සිනාවක් පාමින් මා දෙස බැලුවේය. මහත්තයා කොහේ යන්නද? ඩ්‍රයිවර් මහත්තයා නුවර යන්න පුළුවන්ද? නගින්න පුළුවන්. මම පසුපස ආසනයේ හොඳින් හාන්සි වී අසුන් ගතිමි. රියදුරු කණ්ණාඩියෙන් මා දෙස බලා කතා කළේය. මහත්තයා රෑ දුගඩ හරියාමේ කොහේ ගියාද? මම කොළඹ ගියා. කොළඹින් එනකොට නුවර බස් ඔක්කොම ඇවිත්, ඊට පස්සේ බතුල්ලේ බස් එකක් ඇවිත් පේරාදෙණියෙන් බැස්සා. මහත්තයා මොකද කරන්නේ? මම විදුහල්පතිවරේ. කොහෙද ගම් පළාත? නුවර කිට්ටුව. මමත් මේ දුර නුවර යන එක තනියම යන්න පාළුවෙන් ආවේ. මොකද මේ වෙලාවේ පාර පාළුවේ එක එක විකාර පාරදි හමු වෙනවා. ඒ කිව්වේ එකක් නෙවෙයි, රෑ 12ට පාදර ඇවිදින හොල්මන් අවතාර තනියම පාරේ යන ඩ්‍රයිවර්ට අතට මුණ ගැහෙනවා. ඒකේ අමතක වෙන්නේ නැති අවතාරයක් තමයි ඇහැලේපොළ කුමාරි හාමිගේ අවතාරය. මට දෙතුන් සැරයක් ත්‍රිවිල් එක එලවත්ති මුණ ගැහෙලා තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක බය වුණේ නැහැ. ඒත් රෑ තනියම යනකොට හිතට චකිතයක් එනවා. මම දැක්කේ අවතාර කියන්නම්. මට ඇහැලේපොළ කුමාරි හාමි ඉතිහාසයේ තොරතුරු ටිකක් දන්නව නම් කියන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ මහා අධිකාරම්තුමා තමයි ඇහැලේපොළ. ඇහැලේපොළට සිංකඩගල වලව්වක් තිබුණේ නැහැ. එයාගේ සහෝදරිය විවාහ වෙලා හිටියේ කැප්පෙටිපොළ දිසාවේ එක්කයි. දැන් නුවර ජනාධිපති මන්දිරයේ කිට්ටුව තමා කැප්පෙටිපොළ වලව්ව තිබුණේ. දැන් එක රිමාන්ඩ් හිරගෙදර 1815 උඩරට රජුරුව අල්ලා ගන්න ඉංග්‍රීසි හමුදාවේ පෙරමුණේ ගියේ ඇහැලේපොළ. ඒ හිලව්වට ඇහැලේපොළ උඩරට රජකම බලාපොරොත්තු වුණා. ඉංග්‍රීසින් එයාට රජකම දුන්නේ නැහැ. 1817 1818 උඩරට කැරැල්ලේදී ඇහැලේපොළ කැරැල්ලට උදව් කරනවා කියලා ඉංග්‍රීසින් කැප්පෙටිපොළ අල්ලා කොළඹට පිටුහල් කළා. ඒ වෙලාවේදී ඇහැලේපොළ කරපු වැරද්දට වන්දි ගෙවන්න උනේ ඇහැලේපොළ කුමාරිට හා දරුපවුලටයි. රජුරෝ ඇහැලේපොළ කුමාරි හම් ගැන කැමැත්තෙන් හිටියා. ඈ දෙමළ රජු ප්‍රතික්ෂේප කළා. මේ වරදට ඇහැලේපොළගේ දරුපවුලෙන් රජුරෝ පලිගත්තා. වැඩිමල් මද්දුම බණ්ඩා හිස ගැසීමට යනකොට අම්මාගේ ඇඟේ එල්ලුණා. බාලපුතා මද්දුම බණ්ඩාර නිර්භීතව වදකයාට ගෙලපෑවා. එදා සම්මත නීතිය පටහැනිම දෙවැනි දරුවා ඩිංගිරි මෙරිකාගේ හිස ගසා දැම්මා. ඒක මුළුමනින්ම නීති විරෝධී. උඩරට නීතිය අනුව ගැහැණුන්ගේ හිස සිඳින්න බැහැ. ඊට පසුව අතේ වඩාගෙන සිටි කුඩා දරුවා වංගෙඩියෙන් කොටන්න අනකලා. නැත්නම් ඇය රෝස් අයට පාවලා දෙන බව කිව්වා. කුමාරිහාමි එක මෝල් ගසක් පහරක් වංගෙඩිය කොටා සිහිනතිව වැටුණා. පසුව ඈත් සමග ඇගේ කිට්ටු නැදැයින් 4 දෙනෙක්ව බෙල්ල ගල් බැඳලා බෝගම්බර පරණ වැවේ එල්ලුවා. බෙල්ල ගල් එල්ලුවේ සිරු වතුරෙන් ගොඩට නොඑන්න. ඇහැලේපොළ කුමාරිහාමි ගිල්ලපු පරණ බෝගම්බර වැව තවමේ අද භාගයක් දුරට විහිදිලා තිබුණා. ඈ ගිල්ලවාපු ස්ථානය තමයි ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානයේ කිට්ටුව තියෙන අද කොඩිතුවක් වූ බිල්ඩිම. කාලෙකට ඉස්සර එතන තිබුණේ එලිෆන්ට් හවුස් ගොඩනැගිල්ල.
දවස් කිහිපයකට පස්සේ ඇගේ සිරුර බෝගම්බර බන්ධනාගාරය මැද පිහිටි වැවේ කොටසක් මතුබුණා. මේ අපරාධයට පස්සේ මහනුවර හැම ගෙදරකීම දින තුනක් යනකල් ලිපගිනිමෙලෙ වෙනැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන රට වැසියෝ හිත බිඳෙන්නේ මේ සිද්ධිත දින් බලපෑවා. මගේ කතාව නිහඬව අසා සිටි රියදුරු ඔහුගේ කතාව ආරම්භ කළේය. මට මතක විදිහට මම තුම්පාරක් ඇලේපොළු කුමාරිහාමිගේ අවතාරයද කළ තිබෙනවා. ඒ හරියට ඇය හිසගසා දාපු දවසේ කියලා තමා මිනිස්සු කියන්නේ. උස මහත ඉතා ලස්සන සුදු ඇඳගත් කාන්තාවක් කොණ්ඩෙ කඩාගෙන අත් දෙකින් හිසට ගසා දමමින් ගස්වැල් මැද්දෙන් පාරට එනවා. ඒ උසස් බාලිකා විදුහලක අසලින් ගහකොළ මැදින් ගුඩ්ෂෙඩ් බස් නැවතුම යන පාරෙන් සාමාන්‍ය කාන්තාවක් රූපය ඉන්පසු ටිකින් ටික උස යනවා. අඬනවා, විලාප දෙනවා, හිසකෙස් අවුල් කරමින් අත් දෙක අහසට දික් කරනවා. පොදු වෙළඳපොළ ඉස්සරහින් ඔරලෝසු කණුව දිහා එයා ගමන් කරනවා. මම එක දවසක් කිසිම බයක් නැතුව ඒ පිටිපස්සෙන්ම ගියා. කොඩිතුවක්කු බිල්ඩිමේ ඈ ගිල්වපු ස්ථානයේ ඉස්සරහ හුඟක් වෙලා අඬ අඬා ශාප කරනවා. ඊට පස්සේ මාලිගාව කිට්ටුවට ගිහින් පත්තිනි දේවාලයේ ඉස්සරහින් පරණ ඇහැලේපොළ වලව්ව පැත්තට ගමන් කරනවා. එදා කුමාරිහාමිගේ වලව්ව තමා ඒ ඇහැලේපොළ වලව්වේ ඉස්සරහ දෙතුන් වතාවක් ඇවිදලා උස් රූපය ටිකෙන් ටික මිටි වෙනවා. ඊට පස්සේ ඇහැලේපොළ වලව්ව මිදුලෙන් රූපය අතුරුදහන් වෙනවා. රියදුරු කතාව නවතා මා දෙස බැලුවේය. ඔරලෝසු කණුව ළඟමා දාල යන්න මම ඔහුට කීවේය. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙ වුවත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.